So, you answer, apar, apar si, kisima mohutak, ko kisiyam, yam bhutkar ee bhutta. Pilipada, vairya, krodhya, ko ikshyava, etu o, ee methikar gane kisiyate. Ewa lima, tamekata, buduhantru, niyama, niyama, nivaradi, pratikarne, ikshyakala kino, santana, vitakka sutra kino sutra. Ekinza, එකේ තියෙන අපියවර කීපයක්ම නමුත් ඒ පියවර කීපය සියල්ලම මම කියන්නේ නැහැ අපිට ඉස්සෙල්ලම පළවෙනිම අපි තේරුම් ගන්න ඕන මේ තමන්ට වෛරයක් තරහක් ක්‍රෝධයක් කිතුල්ලක් වේගයක් මේ වේගය ආවේග මේකට මාර්ග විභාගයන් කියන වේමත්තතාව වේගේ මත්ද ඒ වේගේ මත්ුණා තමන් කල්පනා කරන්නේ මට තරහ ගියොත් මම වෛර කළොත් මට කෝප කළොත් මගේ මේ වේදනාව කිලුනවා එනිසා මේක වැරදි වැඩක් මම අවබෝධ කරගන්න ඕනේ මේ වැරදි වැඩේ නොකර ඒ අනුව මට කරන්න සංකල්ප විචක්ක සුත්‍රයේ තියෙනවා ඒ සඳහා කරහැකි කාටත් තේරුම් ගන්න පුළුවන් සරලම සරල දෙයක් එහෙම වේගයක් වේදනාවක් එක පාට ආවේගයක් එනවා ඒක සාධාරණයි මේ උදාගෙන මුතුරයන් හැටියට ඒ වගේ වේගයක් ආවේගයක් එනවා තමන්ට නොදැනෙන නොපෑහෙන යම් කිසි කෙනෙක් වචනයක් කතාවක් ක්‍රියාවක් සිදුවිලා කළොත් එයන් ඒ වේගින බව තේරුම් අරගෙන අපිට කරන්න පුළුවන් 1 2 3 4 5 5 4 3 2 1 එතකොට මොකද වෙන්නේ හිත දැන්පත් ඊට පස්සේ ඒක කරලා අපේ හිත යම් ආකාරයක සම්පූර්ණ වුණා අර 1 2 3 4 5 බැරි නම් 10 ට යන ගමන් ආවම එන්නත් වේගෙ වෙන්නේ යනවා ඊට පස්සේ මේකේ ආදීනවාංශ තේරුම් අරගෙන වහාම අර තරහ අයින් කරලා ඒ පුද්ගලයාටම අපිට මෛත්‍රී කරන්න පුළුවන් ආකාරයට පුරුදු වෙන්න පුහුණු වෙන්න ඕනේ ඒක තමයි අවශ්‍ය ඒක කොයි තරම් තරහ කරන්නේද අපිට පුළුවන්කම් තියෙන්න ඕන මාත්‍රික. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන ධර්මයේ තේරුම් ගත්තා. ඒ පුද්ගලයා විඥාණය කටයුතු කරන පුද්ගලයන් පුද්ගලෙක්. ඒ පුද්ගලයාට නොගැලපෙන දෙයක් මගේ අතින් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට නොගැලපෙන නොපෑහෙන දෙයක් මගේ අතින් වෙන්නේ නැහැ. වරදුනේ මම. ඒක ඉන්නවා මම. ඒ වරදේ මිදී නිදහස් වෙලා මම මෛත්‍රී කරලා මම නිදහස් වෙනවා. Taman නිදහස්. මොකද අර තරහින් වගේ ඉදාසින් කොහොමද මෛත්‍රී කරුණ මුදිතා උපේක්ෂා පතුරවල දක්වන වෙන ක්‍රමයක් නැහැ මම බැරි විලාවත් ඒ තරහ දිගටම ගියොත් අර ලේඩි වැන්ට කියලා කොයි කාලේ කොයි වෙලාවෙද වෙන්නේ කියන්නේ නැහැ එනිසා මේ සියලු කර්ම කල්පනා කරලා මේක තියෙන වරද්ද තේරුම් අරගෙන මෛත්‍රී කිරීමේ තියෙන යහපත තේරුම් අරගෙන ඒ වරදී තමන් ඒ පාපයෙන් තමන් මේ තමන්ට උරුම වෙන යන වරද පාපේ තමන්ම මිදී නිදහස් වීම තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන හේතුඵල ධර්මය.